පවතින ආර්ථික හදන්න යම් කාලයක් ඒකට පත්තුමක් යනවා. නමුත් රටේ දේශපාලනය පැවිසෙන්නේ වෙනස් කරනවා කියලා. ආර්ථිකය හදන්න තියා ආර්ථික කමිටුවේ ප්‍රධානියා සහ ආර්ථික කමිටුව සාකච්ඡාවට එන්න කිව්වට පස්සේ මොකද කිව්වේ? ඒක මං අරින්න වෙනත් පම්පෝරියක් ගෑවුවා. ඒ නිසා ආර්ථිකය හදන්න රට හදන්න එහෙම අවශ්‍ය දැනුම හැකියාව නැහැ. එයාලා හැමදාම කරේ හොරු ටික හදලා ඒ හොරු හොරකම් කරාට පස්සේ හොරුන්ගේ ෆයිල් පෙන්නලා ඒ හොරුන්ගේ ෆයිල් වලින් අතයට ගනුදෙනු කළා තමන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය රැකගත්තයි කියන කාරණේ. ඒ නිසා හඳුල් නෙති මහත්තයා අනුකුමාර දිසානායකලාගේ මේ NPP එක ජාතික ජනබලවේගය කියන බෝඩ් එක හුදෙක්ම බලය ලබා ගැනීම වෙනුවෙන් හදාගත්ත මහා බොරු වැඩපිළිවෙලක්. ඒ නිසා NPP එකේ ඉන්න NPP එක හොඳයි කියන මේ උගත් වියත් තරුණ සමාජයට අපි කියනවා එදා රාජපක්ෂරු ගෝඨාභය බලයට ගේන මහපාල චිත්‍රය ඇඳලා පාරක් පාරක් ගානේ ගිහිල්ලා ඔවුන් ජයග්‍රහණය කටයුතු කළා. අද රට බංකොලොත් කරලා ඔවුන් පසුතැවිලි වෙනවා. හැබැයි මේ රටේ ආර්ථිකය හදන්න දන්නේ නැති රටේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැති කිසි දෙයක් කරන්න බැරි ජනතා විමුක්ති පෙරමුණේ සහායක වෙනුවෙන් හිට ගන්න එපා. මොකද ලාල්කාන්ත කියන චරිතේ කියපු කතාව විලිලැජ්ජ නැතුව මේ මාධ්‍යට ඇවිල්ලා සමහර උගත් වියත් බුද්ධිමත් මිනිස්සු එක නිවැරදි කරන්න ඒක හරි කියන්න තැනට හිට ගැනීමම ඇත්තනම ලැජ්ජාවනේදී පැහැදිලිව පිළිගන්න. ලාල්කාන්ත මහත්තයා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ 87-88 එදා කරපු ඒ නීති අතට අරගෙන ගම්මට්ටමේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් කරනවා කියන කාරණේ අපිට මතකයි. පොඩි කාලේ අපේ තාත්තලා අපිට කියනවා විදුලිය විසන්ධි කිරීම විදුලිය ලයිට් එක දාන්නේ කවුද, කුප්පිලාම්පුව පත්තු කරන්නේ කවුද, කඩාරින්නේ කොයි වෙලාවටද, කඩ වහන්නේ කවුද, ඒ වගේ තීන්දුව තීරණ ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ එදා ඒ මෙලෙච්ච ත්‍රස්තවාදී ක්‍රියාදාමයේ හරහා. ලාල්කාන්ත වෙන දෙයක් කියන්නේ නැහැ. ලාල්කාන්ත කියන්නේ අපිට බලය આવොත් අපි බලය ගත්තොත් අපිට ඕන විදිහට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා, අපිට ඕන විදිහට මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක කරන නිසා මම හිතනවා රට වනසන්න, රට මිනිහ ගොඩක් කරන්න, රටේ හන්දි හන්දි ගානේ මිනිහ මරන්න අවශ්‍ය බලය ගන්න පුළුවන් වැඩපිළිවෙල තමයි මේ NPP කියන බෝඩ් එක පෙන්නලා ජනතා විමුක්ති පෙරමුණේ මෙලෙච්ච ත්‍රස්තවාදී කඳවුර උත්සාහයක යෙදෙන්නේ. මම හිතනවා රට තව අරාජිත කරන්න එපා, රට විනාශ කරන්න එපා. ඉතින් මේ රටේ ආර්ථිකය හදන්න බැරි රටේ දේශපාලනය හදනවායි කියලා තමන්ගේ මෙලෙච්ච දේශපාලනය මෙහෙවන්න බොරු නාඩගම් නටන ජනතා විමුක්ති පෙරමුණේ එළුව ඉදිරි මැතිවරණය තුළ අපි පෙන්වන්න ඡන්දෙ තිබ්බට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ කියන ඒ ත්‍රස්තවාදී මෙලෙච්ච කඳවුරේ පරාජයට අවශ්‍ය වැඩපිළිවෙල සමග ජන බලවේ නිර්මාණය කරලා තියෙන නිසා ඔවා පුම්බව්වේ ඔවා පුම්බලා උඩෑරියේ මං හිතන්නේ කවුද කියලා අපි දන්නවා. මොකද ඒකත් දේශපාලන වාසියක් ගන්න අවශ්‍ය වැඩපිළිවෙල හැදුවේ මේ රටේ සාධාරණ අරගලය විනාශ කරේ කවුද කියලා දන්නෝ. ඒ අරගලය විනාශ කිරීම හරහා රටේ ජනාධිපතිවරයා බවට පත් වුණේ රනිල් වික්‍රමසිංහ. ඒ රනිල් වික්‍රමසිංහ බලයට ගේන ජනතා විමුක්ති පෙරමුණේ ඍජු දායකත්වයක් තිබුණ බව අපි දන්නවා. එහෙම කරේ මේ කට්ටිය යාළු නිසා, මේ කට්ටිය එකමුතු නිසා, මේ කට්ටිය යාළුකම් එකමුතුකම් හරහා රට විනාශ වුණා. ඒ නිසා අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණෙත් එක්සත් ජාතික පක්ෂයේ පොදු ජන පෙරමුණෙත් ඒ දේශපාලනික අවසානයේ දකින මැතිවරණ තමයි ඉදිරියේ තියෙන්නේ. මොකද ඉදිරියේ යන මහමැතිවරණය තුළ ජනාධිපතිවරණය තුළ ඔය හොර නඩ ටික ඔය දේශපාලන ඩීල් ගේම් දාලා මේ රට විනාශ කරපු ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයක් පොදු ජන පෙරමුණත් සදාටම ඉවර කරන තැනට මේ රටේ ජනතාව පුරෑසි එකතු වෙනවා.